මේ බලන්න සයිඩ් එකට නැත පොඩ්ඩක් කරේ අපුඩු අන්න හරි මේ මේ බලන්න ගුඩ් මෝනින් කාලයකට පස්සේ තමයි අපි මේ vlog එකක් කරන්න යද අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ විහාර මහදේවි පාකය ගාව කොළඹ මියුනිසිපල් කවුන්සිල් එක ඉස්සරහා අපි මෙතනට ආවේ අද පොඩි ස්පෙෂල් වැඩකට ස්පෙෂල් වැඩේ තමයි ඇත්තටම අපි දෙන්නගේ ප්‍රී ෂූට් එක ගිය අවුරුද්දේ අපි ජනවාරි වල එන්ගේජ් වුණා ඊට පස්සේ වෙඩින් එක දාලා තිබ්බේ මේ වලට හැබැයි කොරෝනා වෛරස් එකත් එක්ක පැන්ඩමික් එකත් එක්ක හැමදේම පෝස්ට්පෝන් කරන්න වුණා. මුලින්ම නොවැම්බර් වලට පෝස්ට්පෝන් කරා. ඊට පස්සේ ආයෙත් පැන්ඩමික් එක වැඩි වෙලා තිබ්බේ ඒ කාලේ කරගන්න බැරි වුණා. ඊට පස්සේ තමයි ආයෙත් මේ අවුරුද්දේ මාර්තු වලට අපි වැඩේ පෝස්ට්පෝන් කරේ. ඉන්ද ප්‍රී ෂූට් අරමම මොනවත් කරලා තිබුණේ නැහැ. එන්ගේජ්මන්ට් එක විතරයි අරන් තිබ්බේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ ඇත්තට මේ ශ්‍රී ලංකාවට ආවේ අපේ වෙඩින් එක ගන්න. वेडिंग के प्री शूट करता मैं अभी लाइन ने अपे प्री शूट कराने क्रिशान क्रिश फोटोग्राफी के अभी उदय मगिहिला मेकअप पारों में दान थी ने दागन ओक्को मकरागन तो मैं मिथन टावे उदय में हल्ला मुलीन में किया वाट्सल आगे मेकअप पे के दान दान टे कोई तो सलोन चाम्या ओ बोर्डलेस कमी थी ने सलोन चाम्या की ला इतने टे गिहिला या आगे मेकअप पे के दागते इधर से मगे अद हेयर स्टाइल दागे मोरटोन सलोन रिच එතනින් මගේ කොණ්ඩේ හදලා ඇටියත් කරගෙන ආයෙත් වත්සලාවත් පිකප් කරගෙන තමයි දැන් අපි මේ විහාර මහදේවි පාකයට ආවේ මෙතන තමයි අපේ ෆොටෝ ෂූට් එකන පළවෙනි තැන ඒ වගේම අද ස්පෙෂල් ගෙස්ට් කෙනෙකුත් එනවා ස්පෙෂල් ගෙස්ට් තමයි ඇත්තටම මගේ යාළුවා ජයන් එවරස්ට් බේස් කැම්ප් වීඩියෝ එක බලුවා නම් ඔයගොල්ලෝ ජයන් කෙනෙක් කවුද කියලා දන්නවා මොකද ජයනුත් එවරස්ට් බේස් කැම්ප් වීඩියෝ එකේ ඉන්නවා මාතක එවරස් බේස් කැම්ප් එකට ගියේ ජයන් එයාත් ඉතින් අද එනවා කිව්වා අපිට මේ ෆොටෝ සෙෂන් එක වීඩියෝ සෙෂන් එකත් එක්ක පොඩි සපෝට් එකක් දෙන්න ෆොටෝග්‍රැෆි අපි බාර දීලා තියෙන කට්ටිය ඒගොල්ලෝ ෆොටෝස් ටික ගන්නවා ඒත් එක්ක අපි පොඩ්ඩක් වීඩියෝස් ටිකත් ගන්න කියලා හිතුවා අපේ ප්‍රී ෂූට් එක අමුතුම විදිහට vlog එකක් විදිහට කරන්න ඕන හින්දා ඉතින් තව චුට්ටකින් ජයනුත් එයි ෆොටෝග්‍රැෆර් තව චුට්ටකින් එයි දැම්බලව 6යි ගන්න 7ට තමයි එන්නේ එහෙනම් ආවම වැඩේ පටන් ගමු. ඔන්න දැන් ජයනුත් ආවා අපිට පොඩි සපෝට් එකක් දෙන්න. හෙලෝ. යාළුවනේ මේක තමයි. ඔක්කොම හරි. I was looking out the door. I was looking round for more. Everything I needed Try to give me all the clues Hoping I would see the truth Didn't know it Didn't know till we parted Couldn't see the signs Until you had අපි දැන් පළවෙනි ලොකේෂන් එකේ විහාර මහදේවි පාකයේ වීඩියෝ ස්ටික් ගත්තා වීඩියෝ ස්ටික් ගත්තා ෆොටෝ ස්ටික් ගත්තා හිතුවටඩා ගොඩ වෙලා වගේ මම හිතේ විනාඩි 15 20 මිනිත්තු ඉවර වෙයි කියලා. ඒ නැට පාක් එකේ තැන් තැන් කීප එකටම ගිහිල්ලා
ලෙන්සුත් මාරු කරලා එක එක ඇන්ගල්ස් වලට ෆොටෝස් ගොඩක් ගත්තා. හොඳට ආවා කියලා හිතනවා. දැන් ඊළඟට තියෙන්නේ අපි කොලඹ වල ලයිට් හවුස් එක ගාවට යන ගෝල් ෆේස් ගාම පොඩ්ඩක් පැත්තකින් තමයි තියෙන්නේ. මෙතන තමයි අපේ සෙකන්ඩ් ලොකේෂන් එක. අපි එහෙනම් එතනට ගිහිල්ලා ඊළඟ ෆොටෝස් ටිකත් ගමු. අපි දැන් ලයිට් හවුස් කැලේ ගාවට ආවා. ඊළඟට දැන් ඇඳුම් ටික මාරු කරගෙන ඊළඟ ෆොටෝ ෂූට් එක මෙතන පටන් ගන්න. දැන් අපි ලයිට් හවුස් කැලේ ඇතුළට වෙන්න අපි ඇඳුම් ටික මාරු කරගත්තා. ඊළඟට දෙවෙනි ෆොටෝ ෂූට්. First time I saw you, I was so nervous to talk. Happened so fast, went from so lonely to falling asleep in your arms. I used to be afraid of all the love. The lighthouse gallery ke photo shoot ta kiwara hai api bodda tiyo ekak bonna kiyala hema aawa. හරිම මහන්සිලා හිටියේ පණ නැතුව වගේ වෙන වෙන හිටියේ. ඊයේ බියට පස්සේ ආයෙත් දැන් අඟට පණක් ආවා. දැන් අපි අපේ තර්ඩ් ලොකේෂන් එකට යනවා. තර්ඩ් ලොකේෂන් එක තියෙන්නේ බේර ලේක් එක ගාව නෙළුම් කුළුණයි ඒ ඒරියාවට තේන්න තමයි අපි ගන්න ගිහලා හිටන් ඉන්නේ. එහෙනම් අපි එතනට ගිහිල්ලා හම්බුමු. බ්‍රෝ නෑ බ්‍රෝ මේ බලන්න සයි දෙන්න නැතා පොඩ්ඩක් හරි අන්න හරි මේ බලන්න දැන් අපි අපේ තර්ඩ් ලොකේෂන් එකෙත් ෆොටෝෂූට් එකක් ඉවරයි. මේ බේර ලේකේ කෑල්ලකුයි නෙළුම් කුළුණයි ඒ ටික පේන්න තමයි ගත්තේ. අර්බන් ලොකේෂන් එකක් වගේ. දැන් අතරම පුදුම මහන්සි හයක් විතර එක දිගට ෆොටෝස් ගහුවා. තැන් තැන් වල කොස්ටියුම්ස් මාරු කරා හැමදේම කරා. දැන් අපි කරන්න හදන්නේ කොහෙටද ගිහලා කන එක. අපි හිතුවා ක්‍රිස් කට් එකට ගිහලා කන්න ඕනේ කියලා. කාලෙකින් ඒ පැත්ත ගියෙත් නැහැ. ඒකින්ද අපි දැන් සිනමන් එකේ ක්‍රිස් කට් එකට යන ගමන. ඉතින් මේ විදිහට තමයි අපි ප්‍රී ෂූට් එක කරේ. ප්‍රී ෂූට් එකෙන් පස්සේ වෙඩින් එකට ලෑස්ති වෙන්න අපිට තිබුණේ දවස් 4ක වගේ පොඩි කාලයක්. ඒ දවස් ටික ඇතුළත මට බ්‍රයිට් ටු බී පාටිස් දෙකක් හම්බුණා. එකක් මගේ නංගි නංගිගේ යාළුවෝයි තව කසින්ස්ලා ටිකකුයි එකතු වෙලා මට දීපු පාටි එකක්. යුනිවර්සිටි එකේ යාළුවෝ ටික එකතු වෙලා මට දුන්න පාටි එක. ඇත්තටම මට ගොඩක් සතුටු හිතුණා ඒගොල්ලෝ මං වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා මේ වගේ පාටි එකක් ඕගනයිස් කරපු එක ගැන. අපි අපේ වෙඩින් එකේ බෑන්ඩ් එක විදිහට සිලෙක්ට් කරගත්තේ K1 Entertainment. වෙඩින් එකට දවස් කීපයකට කලින් ලක්මාලොයි තව එදාට සිංකරන කීප දෙනෙකුයි එකතු වෙලා එතෙන්ට ගිහිල්ලා ප්‍රැක්ටිස් සෙෂන්ස් කීපෙකුත් තිබ්බා. ඒ වගේම වෙඩින් එක දවසේදී බෑන්ඩ් එක හරිම ලස්සන සොන්ග්ස් ටිකක් ප්ලේ කරලා මගේ ඉවෙන්ට් එක තවත් ලස්සන කරලා දුන්නා. Satsuki mara rangumpa urajaya kara
විසි දවසක් අපි දෙන්නටම උදේම හැරෙන්න වුණා. මම පාන්දර 1ට විතර හැරලා සැලොන් එකට පිටත් වුණා. ලක්මාලුත් උදේ 2ට විතර හැරලා එයාගේ ඩ්‍රෙසින් පටන් අරගෙන තිබුණා. එයා එදා ඇන්දේ උඩරට මුල් ඇඳුම්. ඒකට අපි සිලෙක්ට් කරගත්තේ අභිෂේක මණ්ඩපය. උඩරට මුල් ඇඳුම් වලට අභිෂේක මණ්ඩපය තෝරගන්න ප්‍රධානම හේතුව තමයි ඒගොල්ල ළඟ තියෙන කලෙක්ෂන් එක. මගේ බ්‍රයිඩ්ස්මේඩ් ලගේ සාරි වලට ගැළපෙන විදිහට ලස්සන ලස්සන ඩිසයින්ස් වලින් එක එක කලර්ස් වලින් තියෙන ලොකු කලෙක්ෂන් එකක් ඒගොල්ල ළඟ තිබුණා. ඒ වගේම එදා මනමාලයාව අන්දන වැඩත් ඒගොල්ල ගොඩක් ලස්සනට කරලා තිබුණා. ට්‍රැඩිෂනල් කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක් විදිහට ඩ්‍රෙස් කරන්න. ඉතින් මම බ්‍රයිඩල් ඩ්‍රෙසින් එකේදී මගේ බියුටිෂන් විදිහට තෝරගත්තේ මිසෙස් ඉන්දුමාලා රාජපක්ෂ. ඒ වගේම මගේයි මගේ බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ සාරීස් හැමදේම කරගත්තේ මාලා සාරීස් එකෙන්. වෙඩින් එක ගන්නවා කියලා හිතපු දවසේ ඉඳන් මගේ එක හීනයක් උනේ ඉන්දුමාලා රාජපක්ෂ අතින් හැඩවෙන එක. ඉතින් මං හිතපු විදිහටම ෆොටෝස් වීඩියෝස් වලට මැච්චන විදිහට හරිම ලස්සන එලිගන්ට් මේකප් එකක් එක්ක මගේ ඩ්‍රෙසින් එක යල කරලා දුන්නා. වෙඩින් එක තවත් ඉම්පෝර්ට්ම දෙයක් තමයි වෙඩින් ෆොටෝග්‍රැෆි වෙඩින් වීඩියෝග්‍රැෆි. ඉතින් අපි මේකට සිලෙක්ට් කරගත්තේ ක්‍රිෂාන් ක්‍රිෂ් ෆොටෝග්‍රැෆි. ලක්මාලුත් ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි වලට උනන්දුවක් දක්වන නිසා එයාගේ ටේස්ට් එකටත් මැච්චෙන විදිහට තමයි අපි ආව සිලෙක්ට් කරේ. ඒ වගේම වෙඩින් එක දවසේ අපේ තැන්ක් යූ කාඩ්ස් ටික එයාලා හරිම ලස්සනට කරලා තිබුණා. ඒකේ තිබ්බ කලර් ටෝන් එකට මං හරිම කැමතියි. ඉස්සරහට හම්බෙන්න තියෙන අපේ වෙඩින් ඇල්බම් එකත් ඒ වගේම ලස්සනට කරලා දෙයි කියලා මං හිතනවා. හුස්ම දිගේ ඉහළෙන්න මට ඔයාව දැනෙනවා. ගැස්ම හිතේ වැඩි කරන්නේ නුඹම කියා හිතේනවා. සිත නිවන සඳසවන මගේ ජීවිතේ ඔබ. මේ ඇත්තමයි මගේ රත්තරනේ මම ආදරේ ඔබට. අපේ වෙඩින් එක උඩරට සම්ප්‍රදායට අනුව මහනුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටල් එකේ ග්‍රෑන්ඩ් බෝල් රූම් හෝල් එකේ තමයි පැවැත්තුනේ. මේ හෝල් එක හිතාගන්නත් බැරි තරම් ලස්සනයි. ඒකේ තියෙන කලර්ස්, ලයිටින්, ඒ හැමදේම අපේ ඉවෙන්ට් එක ගොඩක් ලස්සන කරා. අපේ වෙඩින් එකේ ෆ්ලවර් අරේන්ජ්මන්ට් එක කරේ සත්සර ෆ්ලෝරා. අපි ආස විදිහට හරිම ලස්සන ටේබල් වල arrangement එක කරලා තිබුණා. මම ලංකාවේ ඉන්න කාලේ ලක්මාලව සර්ප්‍රයිස් කරන්න මේක ගොඩාක් ප්‍රැක්ටිස් කළා. ඒක කරන වෙලාවේ ලක්මාල්ගේ මූණේ තිබ්බ රියැක්ෂන් එක බලන්න මම ගොඩක් ආසාවෙන් හිටියේ. මේ තියෙන්නේ ඩාන්ස් එකේ ක්ලිප්ස් කීප. Oh,
ඒකෙදී අපි දෙන්න ඇන්දේ වෙස්ටර්න් ස්ටයිල් එකට. මගේ ෆ්‍රොක් එක මං ගත්තේ UR bridal dresses එකෙන්. ඒකේ ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. ලක්මාල්ලාගේ ටක්සිඩෝ එක කරගත්තේ නාමල් බාලචන්ද්‍ර එකෙන්. ගොයින්වේ සෙරමනියකදී අපි කේක් එකක් කැපුවා. මේ කේක් එක අපිට කරලා දුන්නේ කේක් ක්ලොක්. හරිම ලස්සන විදිහට ඒ කේක් එක ඩිසයින් කරලා තිබ්බා. ඒ වගේම හරිම රසයි. ඒත් එක්කම ලක්මාල්ගේ මගේ රිලටිව්ස්ලා ගොඩක් ලස්සන ඩාන්සින් අයිටම් සොංග්ස් වගේ දේවල් ඉදිරිපත් කරා. ඇත්තට මේ වෙලාව මට හරිම ඉමෝෂනල් අවස්ථාවක් වුණා. කොළඹ තියෙන 55 TG බුටික් සූට්ස් වල එතන නවතින්න ප්‍රධානම හේතුව තමයි එතන ෆොටෝ ෂූට්ස් වලට ගොඩාක් සූටබල්. එතන ඇතුළ හදලා තිබ්බේ පරණ වලව්වක් වගේ. ඒ වගේම එළියත් ගොඩක් ලස්සනට ෆොටෝ ෂූට්ස් වලට ගැලපෙන විදිහටම හදලා තිබුණා. It doesn't even make sense why I think about you. It was only one night, only that time, and it's not my style to be caught up in the middle like this. 'Cause now I dream about you. I was probably too drunk. It's blurry, but I've got the... ඉතින් මෝර්නින් ෂූට් එක අපි මෙතන කරලා අපි හෝම් කමින් සෙරමනියකට පිටත් වුණා. අපේ හෝම් කමින් එක තිබ්බේ හෝම් සෙරමනිය එකක් විදිහට ලක්මාල්ගේ ගෙදර. පවුල් දෙකේම කට්ටිය එකතු වෙලා සින්දු කියලා නටලා ඒ දවස ගොඩාක් සතුටින් ගත කළා. Thank you.
වෙඩින් එකෙන් පස්සේ මුල්ම දේ විදිහට අපි දලදා මාලිගාවට ගිහින් ආශිර්වාද ලබා ගත්තා. මේ හැමදේමත් එක්ක අපි ලංකාවේ ගත කරපු මාස එකහමාරක කාලය ජීවිතයට සුන්දර මතකයන් ගොඩක් එකතු කරා. අපි ආයෙත් ස්විට්සර්ලන්තයට ආවත් ඒ සුන්දර මතකයන් හැමදාමත් මගේ හිතේ රැඳිලා තියේවි.